සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මත් විරෝධී සටන නව ජවයකින්. මම මත්ද්‍රව්‍ය සටන අත්හරින්නේ නැහැ. මානව හිමිකම් සංවිධානයට මම කියනවා වෙස් මූණු ගලවලා දාලා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයට එකතු වෙලා මේ රටේ දරුවෝ රැකගන්න කියලා. ආරක්ෂක ලේකම්ගෙන් දෙමළ ඩයස්පෝරාවට අභියෝගයක්. ඩයස්පෝරායකට කියන්න බෑ ලංකාවේ හමුදාවට අපි දඬුවම් දෙන්නේ නැහැ කියලා. සේනාකල හානියට කැබිනට්වෙන් සහන. 200ක් කෝහල් ගත කළ බබර ප්‍රහාරය. ඉරාන හමුදා ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙතෙක් ගෙන ගිය සටන ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කරමින් මුලතිවිහි පැවති වැඩසටහනේදී ජනාධිපතිතුමා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට ගත් තීරණය කුමන අන්දමකින් වුවත් වෙනස් නොකරන බවයි. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කිරීම අද මුලතිව් මුල්ලාවෙල්ලේ විද්‍යානන්දන් මහාවිද්‍යාලයේදී ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි සමාරම්භක උත්සවයට යාපනී දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 150,000ක් උදැසන ශිෂ්‍ය රැස්වීමේදී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබා දුන්නා. මත්ද්‍රව්‍ය මාතෘභූමියෙන් අපගේ මාතෘභූමියෙන් පිටු දකින්වාස් සියලු දෙනා සමග එක්ව මදුසාරම් සිගරට් උඩ්පට. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28 වනදා දක්වා ක්‍රියාවට නැංවෙනවා. මේ යටතේ ප්‍රධාන වැඩසටහනක් ලෙස අද සිට 25 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ක්‍රියාත්මකයි. සමස්ත ශ්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්ධනය සඳහා ජනාධිපතිතුමා ගෙනෙන වැඩපිළිවෙලේදී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබා දීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වා දීමද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ අනුව 19.84 අංකය අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි. අද දිනය වෙන්ව තිබුණේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමරය තුළ දරුවන් දැනුවත් කිරීම සඳහායි. හෙට දිනේ මව්පියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැංවෙනු ඇති. 23 වනදා වෙන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. 24 වනදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. 25 වනදා ක්‍රියාත්මක කරන්නේ විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් පාසල තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමයි. ජනවාරි 26 වනිදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති. 27 වනදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිලීම සඳහා පිලිපින් රජයේ සහාය පළ වී ඇති බවත් ඒ සඳහා ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයාබැලීමට පිලිපින විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත බවයි. මං ගිය සතියේ පිලිපීනයට ගිය වෙලාවේ මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳ හුඟක් අලුත් දේවල් ඉගෙන ගත්තා. පිලිපීනයේ මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙලා තිබුණු රටක්. පිලිපීනයේ ජනාධිපතිතුමා කරපු දේවල් නම් මම කරන්නේ නැහැ. ඒවා කරන්නේ නැත්තේ ඒකට හුඟක් විරුද්ධ වෙන අය වැඩි නිසා මේ රටේ. මානව හිමිකම් කතා කරන NGO කාර්යෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පැත්ත අරන් කතා කරන හින්දා මේ කෑ ගහන මානව හිමිකම් කාර්යෝ මේ රටේ මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙන දෙයට විරුද්ධව කිසිම වැඩපිළිවෙලක් නැහැ. මම මත්ද්‍රව්‍ය සටන අත්හරින්නේ නැහැ. මානව හිමිකම් සංවිධානවලට මම කියනවා වෙස් මූණු ගලවලා දාලා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයට එකතු වෙලා මේ රටේ දරුවෝ රැකගන්න කියලා. මත්ද්‍රව්‍ය නිසා මත් කුඩු නිසා මරණීය දඬුවමට නියම වූ අය එල්ලා මැරීමට මම තීරණය කළා කියලා පහුගිය දවස්වල මම ප්‍රකාශයක් කළා. ලංකාවේ සිරගෙවල්වල 100 ගණනක් ඉන්නවා මත්ද්‍රව්‍ය නිසා මරණීය දඬුවමේ නියම වෙච්ච අපරාධකාරයෝ. හරි පුදුමයක්, මම ඔබට මේ ගැන කියන්නම්. ඒ පුජ්‍යලෙන්ගේ අපරාධකරුවන්ගේ මරණීය දඬුවමේ නියම කිරීම සඳහා අස්සම් කළ යුතු ලිපිගොනු නැහැ. ඒවා අතුරුදහන් වෙලා
හිරගෙදර තියෙන මරණීය දඬනෙට මේ පුද්දලයා නියම වුණා කියලා ඒ දුන්න තීන්දුව ගැන විතරයි. ඒවා හිරගෙදරත් නැහැ. ඒවා අධිකරණ අමාත්‍යාංශෙත් නැහැ. මොකද්ද මේකට හේතුව? මත්ද්‍රව්‍ය ජාවා ආරංකරුව මේ ලිපිගොනු සොරගම් කළා. නමුත් මම හොයනවා ලිපිගොනු කොහොම හරි එකක් දෙකක් හරි මේ රටේ ශ්‍රී ලාංකිකයේ මරණීය දඬනෙ නියම වෙච්ච මත්ද්‍රව්‍ය නිසා ඒ ගැන මම ඒ ගෙනියන වැඩසටහන අත්හරින්නේ නැහැ. මේ දරුවන්ට මේ රටට මේ ජාතියට වින කරන මේ ජාවාරම් කරුවන්ට සමාව දෙන්න කියලාද කියන්නේ? ඔවුන් ආරක්ෂා කරන්නද කියන්නේ? මේවට සම්බන්ධ වෙන අය බොහෝ පිරිස් ඉන්නවා. දේශපාලඥයෝ ඉන්නවා. හොඳ මහත්තුරු වගේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. නමුත් මේ මහත්තුරු වගේ මේ ජාවාරම් කරන අය ගැනත් මම රටට තොරතුරු හෙළි කරනවා ඉදිරියේදී. මේ පුළුල් මත්ද්‍රව්‍ය මර්ධන ව්‍යාපාරයට මේ රටේ සෑම කෙනෙකුගේම සහයෝගයම ඉල්ලා සිටිනවා. කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ගං වතුරින් හානියට පත් පාසල් 11ක ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වේදම් සහ මුදල් ලබා දීම, මුලතිව් දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13ක් සඳහා ජල පහසුකම් සැපීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු කෙරුණා. ඒ යාපනය මුලතිව් කිලිනොච්චි මන්නාරමැණ දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්වර 267කට සහ රජයේ යටතේ තිබූ ප්‍රධාන ගොවිපළ 4කට අයත් අක්වර 1999ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලොතරන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිතුමා වෙත බාර දුන්නා. අදාළ ලිපි ලේඛන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බාර දීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දෙමළ ඩයස්පෝරාවට අද අභියෝගයක් එල්ල කළා. කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්විමිනුයි ආරක්ෂක ලේකම්වරයා මෙම අභියෝගය කළේ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ ඒ මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් එම විද්‍යාලයේ අද සංවිධානය කර තිබුණා. විද්‍යාලයේ විදුහල්පති තිලක් වතුහේවා මහතා හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත විශේෂ සමෘතුලිනියක්ද ප්‍රදානය කළා. මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, මේ රටේ බොහෝ දෙනා මේ රණවිරුව කියන එක වැරදි විදිහට අර්ථකථනය කරනවා. රණවිරුව හමුදාවෙන් ගිහිල්ලා මිනිහක් මරපු දවසට එයාට රණවිරුව කියන්න බෑ. එයාට කියන්නේ මිනිහ මරුවා කියලා. එයාව ලංකාවේ වළංගු නීතිය අනුව අධිකරණයට ගෙනල්ලා උපරිම දඬුවම් දිය යුතුයි. අපි ඒ වගේ ක්‍රියාමාර්ග දැන් අරගෙනමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකක් ඇතුළත ලංකාවේ සිදුවෙච්ච ඉතාම බිහිසුණු ම්ලේච්ච මිනිහ මැරකට සම්බන්ධ වෙච්ච හමුදා පුද්ගලයන් 11 දෙනෙකුට අපි නඩු පවරනවා. අනේ එදාට ඩයස්පෝරා එකට කියන්න බෑ ලංකාවේ හමුදාව එහෙම නැත්නම් රජය මේ මානව හිමිකම් කඩකළ අමානුෂික විදිහට කටයුතු කරපු හමුදාවට අපි දඬුවම් දෙන්නේ නැහැ කියලා. සේනා දළඹුවාගෙන් සිදුව ඇති හානි සඳහා වන්දි ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. සේනා දළඹුවා මර්ධනය කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරන බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ. සේනා දළඹුවා මර්ධනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකොට අසාත්මිකතා ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පසු ලබා ගන්නා භෝග පරිභෝජනයේදී සෞඛ්‍ය ගැටලු ඇතිවීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි අනුරාධපුර ගොවිජන සේවා කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කාගේ හරි පූර්ණ හානි වෙලා තියෙනවා නම් ගොවීන්ට ඒ සඳහා අපි දැන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. වෙනත් ආපදා වලට ලබා දෙන සහනම ඒ ගොවීන්ටත් ලබා දෙන්න කියලා. හැබැයි මේ අවස්ථාව සමහර පුද්ගලයෝ මේ අවස්ථාව දඩමීම කරන විවිධ අවස්ථාවාදී විදිහට හැසිරෙන්න පුළුවන්. මේ හානි වෙච්ච අයයි හානි නොවෙච්ච අයයි අතරත් යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා දැනටමත් අපි ඒ අදාළ නිලධාරීන් එහාට යවලා පරීක්ෂා කරලා බලලා ඒ වගේම ගොවි සංවිධාන වලටත් කතා කරලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න සූදානම් කරලා ඉතියි. දළඹුවාගේ ජාන පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා ඇමරිකාවට යවා ඇති බව සේනා දළඹුවා මර්ධනය කිරීමේ ඒකකයේ ප්‍රධානී හා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා ප්‍රකාශ කළා. කමිටු තුනක් පත් කරනවා. එකක් තමයි ගෝජන සේවා මධ්‍යස්ථාන මට්ටමේ කමිටුව, අනිත් එක ග්‍රාමීය මට්ටමේ ග්‍රාමලධාරි වසම් මට්ටමේ කමිටුව සහ දිස්ත්‍රික් මට්ටමේ කමිටුව. අපි ඇමරිකාවේ තියෙන විශ්වවිද්‍යාල වලට දැන් අපි මේ සතාගේ සාම්පල ඇරලා තිනවා. තාම ජාන විද්‍යාත්මකව පරීක්ෂා කර බැලීම සඳහා. ඒ නිසා අපි හැමදෙලාම එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන එක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ අතර සේනා දළඹු තර්ජනයේ වැලිමඩ සානුවේ එළවලු වකබිම් ආක්‍රමණය දක්වා ව්‍යාප්ත වනු ඇති බවට ප්‍රදේශයේ කොබි ජනතාව බියපල කරනවා.
வெளிமட திமுத்துகம் பிரதேசே எலவலு வகாபிமக படேரிங்கு ஷாக்கவலின் சேனா தலபுவ ஹமுவீம ஈட்ட ஹேத்துவாய் ஏ சமக பிரதேசே கொவின் தடி அவதானே ஜொமுக்கரமின் எலவலு வகாபிம் ரக்ககெனீமட கட்டையுத்து கரண பபாய் அபவார்த்தா கருவான் பவசான்னே சீனா தலபுவன் ஹமுவு படேரிகு வகாவ விநாசக்கிரீமட்டது கோவிந்த் கட்டியுத்து கலா லோக்கு பயத் தீனோ அபிட்டே மீட அமதரோ அபி எலவுகு வகா கரன நிசா எலவுலு வகாவட்ட மே கோவே கேலா அவில பலனோட மே இருங்க சம இருங்கு கரலகம இன்னோ சீனா தலபுவகே நே தலபுவ மே திங் அபிட்டே தங்க லோக்கு பயக் தீனோ இதிரியேதி மே வெலிமட பத்தி தீன சம்பூர்ண மே எலவுலு வகாவம விநாச வே கேலா சீனா தலபுவ சபருகமு பலாத் புரா வியாப்த வீமே அவதானமக் மது ஏதி பவ பலாத் கிருஷி கர்ம அத்யக்ஷ கேபி கரவிட்ட மஹதா பவசனஃபா ஏ பிரிபந்த கோபி ஜனதாவ தனுவத் கிரீமே வெடமுலுவக் சபரகமுவ பலாத் சபஹா ஸ்ரவணாகாரே தீ பவத்வுனா மேவன விட்டத் வகாபிம் ஹெக்டார் 30ක් பமன சேனா தலபுவ ஹேதுவின் விநாஷ வியதி பவ ஏ மஹதா பின் பாதுன்னா தலபுவ மர்தனேட அவஷ்ய ரசாயனிக திரவ்ய கோபி ஜனதா வெத நொமிலீனிகுத் கெரெனஃபா மியதர மாதர கம்புரு பிட்டி பிரதேசே சேனா தலபுவ சம்பந்தின் விசேஷ தத்வயக் தக்ககத ஹெகி பவ கோபி ஜனதாவ பின் பாதினஃபா கம்புரு பிட்டிய பலல் பிட்டிய பிரதேசே ஹானியிட்டபத் படேரிங்கு யாயா காசன்னே இதா நிரோகி படேரிங்கு வகாவக் தக்ககத ஹெகிபுனா மே சம்பந்தின் பரீட்சண பவத்வீமட்ட மாப்பிளான கிருஷி வித்யாபீட்டே விசேஷ கண்டாயமக் சஹபாகி வீமட்ட நியமிதாய் சீனா தலபுவ பெத்திராம ஹேத்துவின் ஹானியிட்டபத் கோபிம் பிலிபந்த சுவாபெலிமட்ட அமாத்தியதாயகமகி மகதா அம்பார திஸ்ரிக்கே நிரீக்ஷண சாரிகாவகட எக்குனா மஹா ஒய சஹ பதி தலாவ பிரதேஷ வித கிய அமாத்தியவரையா கோபி ஜனதாவகே கெட்டலு சுவாபெலுவா මේ ඔක්කොම විනාශ කරලා පුච්චලා දාන්න. මේක මේක දැනට වෙන අපිට කරන්න දෙයක් නෑ. මේක අපි ඔක්කොම තීරණයක් අරගෙන ඔක්කොටම කියන්න ඕනේ මේක කරන්න කියලා. වාර්ෂික බටහිරු නිෂ්පාදනයෙන් 19%ක් සැපෙන්නේ අම්පාර දිස්ත්‍රික්කෙන්. දිවයින පුරා පැල මිලියන 2ක් රෝපණය කිරීමේ Earth Watchman ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චෙන් අද ආරම්භ කෙරුණා. 2019 கிரிக்கெட் லோக குசலானேட்டு சமகாமிவை மிம வியாபிரதி கிரியாத்மக கிரண்ணி யாப்பனே விஸ்வவித்யாலயே கிளிநொச்சிய கிருஷி தாட்சண பீட்ட பூமியதி எஹி பலமு பியவர் ஆரம்ப கெருணா வியாபிரதி ஆரம்ப கிரீம சனிட்டுஹன் கரமின் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மெத்திதுமா அதின் பலமு பலே ரோபனே கெருணா மீட்ட சமகாமிவ பாசல் சிசுன்கே ஹா விஸ்வவித்யால சிசுன்கே சஹபாகித்வேன் எகம அவஸ்தாவகதி பல 1500ක් சிட்டுவீமத சிது கெருணா கிரிக்கெட் பீதி நிர்மாணே சதா வார்ஷிகவ யோதா கண்ணா கஸ்வலிட்ட ஆதேஷக்யாக் லிசஹா கஸ்சிட்டுவீம சம்பந்தேன் அதி வககீம பின்வாதீம வியாபிருதி அருமுனாய் மெமவஸ்தவட்ட எக்வ சிட்டி பிரிச சமக ஜனாதிபதி துமா சுஹத கதாபஹக தென் நிறுத்தபுணா குடாவெல்ல தீவிரவராய துளதி புத்கலையான் சிவ் தெனுக்கு கஹத்தனே கர தவத் ஹத்தெனுக்குட துவால சிதுக்கிரீமே சித்திட சம்பந்த சககருவேக்கு தங்கல்ல மகேஸ்வரத்வரையா ஹமுவட அது இதிரிபத் கெருணா செககரு நாக்குலு கமுவ கலகம பிரதேசி பதிஞ்சி கருவேக் ஒஹு யுதஹமுதா விசேஷ பலகாயே சேவே எதி சிட்ட பல ஆயக்கு பவாய் அப்ப வார்த்தா கருவான் சதஹன் கலே செககரு தங்கல்ல மூலஸ்தார போலீசே அபராத விமர்சன அஞ்சே மகின் ரந்தவும் நியோக பத்த ரந்தவாகின சிட்ட மகேஸ்ராத் அதிகரணி ஹமுவட்டு பமுனுவனு லபுவா ගහතරී සඳහා පැමිණි යතුරු පැදියද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරු ලබන 25 වනදා තෙක් බන්තනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා නියෝග කළේ. සිද්ධියේ සාක්ෂිකරුවන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පුළුල් විමර්ශන ආරම්භ කළා. වෙඩිතැවීම සඳහා යොදාගත් අංක තහඩු නොමැති යතුරු පැදිය පොලිසිය ඊයේ පස්වරුවේ සොයාගත්තා. බෙලියත්ත ප්‍රදේශයේ පොල්වත්තක කාන්වක් තුල එය සංගවා තිබුණා. යතුරු පැදිය සඳහා යොදා ගත් ආරක්ෂක හිස්වැසුම් දෙකක් පුලුස්සා තිබියදී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ව්‍යාජ ගුවන් ටිකට් පත් ලබා දෙමින් මුදල් එක්රැස් කර ජනතාව මුලා කරන කූට ජාවාරමක් පිළිබඳ රහසිගත සාක්ෂිකරුවාට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ සොයා ගිය රහසිගත සාක්ෂිකරුවා විශේෂාංගය දැන් திவேனே விவித பிரதேசோலின் வார்த்தாவு குவான் டிக்கெட் பத் வஞ்சா பெமினிலி பிலிபந்த் சுயபெலிம சந்தா ரகசிகத சாட்சி கருவா மீட்ட தின கிஹிபேக்க பெருசிட்டு சிய கவேஷணி ஆரம்ப கலா தாய்லாந்து மலேசியாவ் மியன்மாரேஹா சீனியான ரட்டவல சஞ்சாரை கிரீமட்டு அதால குவான் கவான் டிக்கெட் பத் லபாகனிமேதி மெம வஞ்சா சிது கரதி பென்னி சஞ்சாரக நியோஜித ஆயத்தன மெம அத்தரமதியன்ட்டு முதல் கிவா
ගුවන් ටිකට් පත් වින් කර ඇති අතර ඒවා සඳහා බිල්පත්ද ලබා දී තිබෙනවා. එහෙත් මෙම කිසිදු ගුවන් ටිකට් පතක් එම ගුවන් සමාගමෙන් නිකුත් කර නොමැති බව හෙළිවන්නේ සංචාරය සඳහා ආසන්නව තිබියදී. මේක ට්‍රැවල් කරන්න තියෙන්නේ දෙසැම්බර් 20 1:10 ෆ්ලයිට් එක. නමුත් මේක ටිකට් එක ඉෂුව කරලා නැහැ. මේ තියෙන ඉතින් මේ අපි යන දිනේ දෙසැම්බර් 20 තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. තායිආවේස් ෆ්ලයිට් එකේ රිටර්න් එක ආපහු තියෙන්නේ 29. 20 ගිල්ල 29 නේ ටිකට්. ඒකට ඉෂුව කරලා නැහැ. ඉෂුව කරලා නැහැ. යන ටිකට් එකක් නැහැ. එන ටිකට් එකක් නැහැ. තව මේවා කීයක්ද තියෙනවා? මේ වගේ ටිකට් තියෙනවා 50කට වැඩි. ටිකට් 50කට වැඩි දෙනවා. ඔක්කොම ඒ වගේ තියෙන ටිකට්ස් තමයි මේ තියෙන්නේ. ව්‍යාජ විදියට ටිකට් එක විදියටම ටිකට් එක ඉෂුව කරලා මේ ඩමි ටිකට් එකක් තමයි තියෙන්නේ. නමුත් මේකේ විශේෂත්වය තියෙන්නේ ටිකට් එක ඩමියක් කියලා කියන්න බෑ. ටිකට් නම්බරෙත් දාලා ඉවර තියෙනවා. ටිකට් නම්බර එකත් එක තියෙනවා. මේ සමහර ටිකට් වල ටිකට් නම්බර එකක් තියෙනවා. සාමාන්‍යයෙන් සංචාරක සංවිධායකයින්ට හෝ සුළු පරිමාණ සමාගම් වලට එකවර ගුවන් ටිකට් පත් සමාගම් වලින් මුදල් ගෙවා ටිකට් වෙන් කර ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ හේතුවෙන් අයිටා නැමැති ජාත්‍යන්තර ක්‍රමවේදේ සමාජිකත්වයේ ලැබූ සමාගමක් හරහා මුදල් ගෙවා ගුවන් ටිකට් පත් වෙන් කර ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තමන්ට අයිටා සමාජිකත්වයේ ඇති බව පෙන්වමිනුයි මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරක නියෝජිත ආයතනවලින් මොවුන් එක් රැස් කර ඇති මුදල් සංඛ්‍යාව රුපියල් කෝටි 10කට අධිකයි. එමෙන්ම ගුවන් සමාගම් වලට වඩා අඩු මුදලකට ගුවන් ටිකට් පත් ලබා දෙන බව හඟවන මෙම ජාවාරම් කරුවන් ඒ සම්බන්ධයෙන් පුවත්පත්වලද දැන්වීම් පළ කර තිබුණා. සිද්ධිය පිළිබඳ මීට පෙර අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි වංචාවට හසු වන් ඉල්ලා සිටින්නේ. දෙසැම්බර් මාසේ දාලා තිබා තායි නියම ටෝල්වගයක් තිබ්බා අපේ. ඉතින් අපි ඔකේ ටෙස්ට් කරා අපි ලස්ස මම 25ක් දුන්නා මේ ටිකට් කරන්න කියලා. දුන්නා පස්සේ මම යන්න ලැහැත්තේ රාජ්‍යර කලින් බලනකොට ඒ ඔක්කොම හොර ටිකට්. ඒ ආයතනයේ නවීම තමයි සල්ලි දාලා තියෙන ලස්ස 25ක්. අපි CID කරලා දාලා තියෙන ඔක්කොම කරලා තියෙන අද වෙනකන් අපිට මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් ලැබිලා නැහැ. කෝටි 10ක් 12ක් වගේ ආසන්න සංඛ්‍යාවක් විශාල පිරිසකගේ සල්ලි මේ විදිහට වංචා කරලා තියෙන මේ ආයතනේ. කෙසේ වෙතත් මෙම ගුවන් ටිකට් පත් වංචාව පිළිබඳ තවත් තොරතුරු රහසිගත සාක්ෂිකරුවා තුළින් ඉදිරියේදී හෙළි කිරීමට නියමිතයි. පාසල් පාපන්දු තරගයක් අතරතුරදී එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසුන් සහ ගුරුවරුන් 200කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. ඒ ඇතුළු පුවත් කිහිපයක් කෙටි සටහනින්. මහනුවර කටුකස්තොට ශාන්ත අන්තෝනි බාලක විදුහලේ සිසුන් හා ගුරුවරුන් පිරිසකුයි මෙසේ බඹර ප්‍රහාරයට ලක් වුණේ. පාසල් ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරඟයක් අතරතුරදී බඹර ප්‍රහාරය එල්ල වූ බවයි සිද්ධියට මුහුණ දුන් සිසුන් සඳහන් කරන්නේ. තුවාල ලැබුවන් 200කට ආසන්න පිරිසක් කටුකස්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. 20 දෙනෙකු පමණ වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කළා. වවුනියාව මුල්ලියාවේලි මාර්ගයේ සිද වූ අනතුරකින් යුද හමුදා මේජවරයෙකු සහ කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුද හමුදා ජීප් රථයක් 29 සහ 30 සැතපුම් කණු අතරදී වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ තල්ගසක ගැටීමෙන් අනතුරු සිදු වුණා. සිද්ධියෙන් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා. අපේ රටේ ආර්ථික සංවර්ධනය වගේම භෞතික සංවර්ධනය වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරන පිරිස් ගැන අයිටි නපි නිතරම ඔබට තොරතුරු සපයනවා. ඒ වගේ ඔබ හීනෙන්වත් නොහිතන රටේ භෞතික සංවර්ධනය වෙනුවෙන් නිති වර්ජිතව දායකත්වයේ සපයන පිරිසක් ගැන අපි සොයා බැලුවා. ඒ පිළිබඳ මේ වාර්තාව විදුර පරණමාන්නකෙන්. පාන්දරම ගමනක් බිමනක් යන්න පාරට බහින ඔබට දකින්න ලැබෙන්නේ අපිරිසුදු දසුනක් නම් ඒ දසුන ඔබේ මුළු දවසටම බලපාන්න පුළුවන්. ඔබට පිරිසුදු පාරක ගමන් කරන්න තමන්ගේ නිින්ද කැප කරලා වෙහෙසෙන මිනිස්සු කොට්ටාශයක් අප අතරම සිටින බව ඔබ නිකමටවත් හිතුවද? පොඩි කාලෙදිම හැමෝටම ලොකුණාම කරන රස්සාව ගැන ලොකු ලොකු ඉලක්ක හම්බ වෙනවා. හැබැයි බොහොම සුළු පිරිසක් විතරක් ඒ ඉලක්කවලට යද්දි අනෙක් අයට සිද්ධ වෙනවා මේ සමාජයේ ඉතුරු වැඩ ටික බාරගන්න. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ අයටත් මේ රස්සාව බාරගන්න සිද්ධ වෙලා.
රාත්‍රී 100 ගානක් වැඩ කරනවා දවල්ට 75ක් විතර වැඩ කරනවා පාන්දර 7 වෙනක ඕටි දෙනවා පඩියත් ඒ වාගේ ලැබෙනවා ඊපිය ටීපිය පක්කව කැපෙනවා දා ශිෂ්‍යයෙක් තමයි වැඩ කරන්නේ කියලා කැමති නම් අපිට මාසයක් වැඩ කරන්න පුළුවන් උගත් දෙන රාත වැඩ කරන්න කැමති අය කියන්නේ අවුව නැහැ ඇඟටත් පොඩක් නිදාද එක එක්කෙනාගේ කුණුව උස්සන එක එච්චර හොඳ දෙයක් නොවුණත් මේ අය එකතු කරන කුණුවලින් නම් රටට සමාජයට වෙන්නේ යහපතක්. ඇඳ හයට අත්සන් කරලා කරත් අරගෙන ආවම අය රෑ දෙකට තමයි ඕප්පෙන්නේ. හැමදාම මේක සුද්ධක වෛද්‍ය කියලා කියන ඉඳ මිනිස්සු කරදරයක් නැතුව යනවා එනවා ඕම කරනවානේ. ඒකයි අපි ඉතින් කැමති මේක කරන්න ඉතින්. ඉතින් ඔය කඩවල වලින් කිය කිය හරි හම්බ වෙනවා. මාසෙ පඩියකුත් හම්බ වෙනවා. අවසානයේ ඉඳලා පාන්දර දෙකනවා. නෑ ඉතින් පුරුදු මේක තමයි. ගියා අතු ගන්න ඕනේ පාන්දර නෝල්ලි ආරනේ දකින්න අය. බලු වැඩ කරන්න එපා මිනිහෝ කියලා බල්ලන්ටත් වඩා අන්ත විදිහට හැසිරෙන අය මේ සමාජේ ඕනතරම් ඉන්නවා. තමන්ගේ කුණු පාරට දාලා අනුන්ගේ කුණු වල ඝනකම මනින්නෙත් ඒ අයමයි. ඉතින් කොච්චර අවුලන් ආමේ පිටකොඩි කුණ අත්තන්න බෑ ඉතින්. ඉතින් මේ අපිට පුරුදුලා දෙන ජොබ් එක. මිනිසුන්ගෙන් බැනුම් අහලා ගහගත්තේ නැති විතරයි දෙන්නේ. ඉතින් කුණ අපුලෙන් බැලලා යනවා. සමාකර මේ කාලා මේ කෝප්පේ මෙතන දානවා. එතන මම ප්‍රශ්න කතා කරනවා. ඉතින් ඒක කියන්න කවුරුත් නෑ අපිට. තමන්ගේ වැඩේට වඩා අනුන්ගේ වැඩ ගැන ලොකු උනන්දුවක් තියන අය ගාව තියෙන්නේ කයිවාරුව විතරයි. ඒ මේ ඇස්සේ කරුමෙට හරි උරුමෙට හරි ලැබිච්ච මේ රස්සාව හරියට කරලා උදේ පාන්දර පාරට එන ඔබට ගඳක් නැති කුණුත් නැති පරිසරයක් මවන්න නිදිවරාගෙන මේ අය කරන සේවය නම් ඇගේ යුතුම කරුණක්. දිනක් සැපට නිදින මේ වෙලාවේ මේ අහිංසක මිනිස්සු කරන රස්සාව රටටම කරන සේවයක් විදියටයි සැලකිය යුත්තේ. පාරේ තොටේදී අපද්‍රව්‍ය ඉවතලන්න කලින් දෙවරක් සිතුවොත් එය මවුන්ට කරන උපකාරයක් කියලයි අපි ඔබට මතක් කරන්නේ. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනී පද්මසේකර. 60 දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින වැසි රහිත කාලගුණික තත්ත්වයක්. ඒ වගේම බොහෝ ප්‍රදේශවල ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන්නට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-35 අතරාගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk